Son of the Animal YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඔන්න අද අපි ඔයාලට ගෙනල්ලා තියෙන්නේ ඔයාල හැමෝම දන්න ආදරණීය සුරතලෙක් වෙන Rottweilers ගැන ගොඩක් අය නොදන්න කරුණු ටිකක්. අපේ YouTube channel එක subscribe කර එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න ඔයාල අමතක කරන්න එපා. ඉතින් Rottweiler කියන්නේ සමහර නම් ඇහුවත් බය වෙන एक कीकरो पक्षपाती वहदो स्वामी आटे पनावना देने आदरणीय सुनकर विशेष या मैं आलगे आयु काले ना आवृत्ति दहायत एकलहत तत्र वागे वन मा मैं आलगे अतीते बलवो मैं आलगे निज्जबी में वैने जर्मनी अतीते ना मैं आलगे गोईपले सतन बलागनी में टे वागे में मुदल पसुं भी आरक्षा करगनी में योदागन तीन मा वर्तमान एवं मिटे හමුදා පොලිසිය වල නිල සුනක රාජකාරි සඳහා ගෙවල් දොරවල් වල ආරක්ෂාවට සුරතලයට මෙයලව බොහෝ සෙයින් යොදා ගන්නවා. රොට්වයිලර්ගේ ශරීර ලක්ෂණ දිහා බැලුවොත් මෙයල ගොඩක් ශක්තිමත් විශාල වැඩෙන දැක්කමත් බය හිතෙන පෙනුමක් තියෙන සුනක වර්ගයක්. මොවුන්ගේ පිරිමි සතෙක් සාමාන්‍ය සෙන්ටිමීටර් 60ත් 70ත් අතර උසකින් වර්ධනය වන අතර බර කිලෝග්‍රෑම් 35ත් 58ත් වගේ වෙනවා. ගැහැණු සතෙකු නම් සෙන්ටිමීටර 55ත් 65ත් අතර දක්වා උසකින් යුක්ත වන අතර බර කිලෝග්‍රෑම් 40ත් 52ක් වගේ වෙනවා. මොන් පොදුවේ ගත් විට කළු සහ දුඹුරු වර්ණයන්ගේ එකතුවකින් සමන්විත වන අතර දුඹුරු පැහැය අඩු වැඩි වශයෙන් වර්ණ වෙනස් වෙනවා. හොඳින් වැඩුණු හොඳ පෙළපතක් සහිත රොට්වයිලර් කෙනෙකුගේ මුහුණ කෙටි හොම්බකින් හා හොඳින් වර්ධනය වූ හිසකින් යුක්ත වෙනවා. ඒ වගේම රොට්වයිලර්ලාගේ මහත අත්පා හොඳ මසල්ස් සහිත ඇඟක්ද බලා ගන්න පුළුවන්. මෙයාලගේ බයිට් ෆෝස් එක 328ක් වන අතර දත් 42කින් යුක්ත වෙනවා. රොට්වයිලර්ලා උපදින්න කරත් ඇදීම වැනි බරවැඩට භාවිතා කරලා තියෙනවා. ඒ වගේම නායකත්වයේ පාලනය වැනි ලක්ෂණ ජානවලින්ම හිමිවන වර්කින් ඇන් ගාඩ් ඩොග් ගණයේ සුනක වර්ගයක්. මෙයාලගේ ගතිගුණ ගැන කතා කරොත් රොට්වයිලර්ලා කියන්නේ එක් පුද්ගලයෙකුට පමණක් හීල වෙන ගොඩක් ඇග්‍රෙසිව් විදියට උනත් හදන්න පුළුවන්. එහෙම නැත්නම් සමාජශීලීව පවුල හැමෝම සමග මිත්‍රශීලී කෙනෙකු ලෙස හැදුවොත් පොඩි ළමයි සමග උනත් සෙල්ලම් කරන ආදරණීය සුරතලෙක් කරන්නත් පුළුවන්. පොඩි අය ළඟදී නම් මෙයාල ගැන ටිකක් අවධානයෙන් ඉන්න ඕන. මොකද මෙයාල පොඩි අය සමග සෙල්ලම් කිරීමේදී අතිවිශාල ශරීරය නිසා කුඩා දරුවන්ට අනතුරු වෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ අපි ඔයාලට කියන්නේ රොට්වයිලර් කෙනෙක් හදනවා නම් ඔබ යම් පළපුරුද්දක් සහිත කෙනෙක් වෙන්න ඕන. රොට්වයිලර්ගේ ආහාර ගැන කතා කරොත් මෙයාගේ ඇඟේ හැටියට වගේම ඕනෑවට වඩා ශරීරය හා බර වැඩි නොවන ලෙස පෝෂණීය ආහාර ලබා දිය යුතු වෙනවා. සමහර අය නම් මෙයාලට ඩොග් ෆුඩ්ස් පමණක් ලබා දීමට පෙළඹෙනවා. එහෙත් ඩොග් ෆුඩ් පමණක් නෙමෙයි කුඩා කාලයේ ඉඳලම මස් හෝ පුංචි මාළු වර්ගවලට හුරු කිරීම ඉතා වැදගත් වෙනවා. එමගින් ඔවුන්ට ඉතා වැදගත් වන කැල්සියම් අවශ්‍යතාවයද සම්පූර්ණ වෙනවා. එමෙන්ම කුඩා කාලයේ සිටම මස් හෝ මාළු වර්ග සමග වට්ටක්ක, බොංචි, පලා වර්ග, හාල් මස්සන්නන ආදීද කෑමවලට එකතු කිරීමෙන් මොවුන්ගේ හොඳ වර්ධනයක් දැකගත හැකි වෙනවා. පෝෂදායී ආහාර වේලක් වගේම නිවැරදි ව්‍යායාම රොට්වයිලර් කෙනෙක්ගේ වර්ධනයට ඉතා වැදගත්. මෙයාල වර්කින් ඩොග්ලා විදියට ජානවලින්ම ක්‍රියාශීලී සුනක වර්ගයක් නිසා අඩුම තරමේ දිනකට පැයක්වත් දුවල පැනලා සෙල්ලම් කිරීමට අවස්ථාව ලබා දිය යුතු වෙනවා. සතියකට වතාවක් ඔයාලගේ සුරතලාද මුහුදු වෙරළකට හෝ ඉඩපාසකම් සහිත නිදහස් පරිසරයකට ගොස් ඇවිදීමට සැලැස්වීමද ඉතා වැදගත් වෙනවා. මොවුන්ට අත්පා ශක්තිමත් වීමට කැල්සියම් අවශ්‍යතාවයට ආහාරවලට අමතරව වෙනත් ක්‍රමවලින් විටමින් වර්ග ලබා දිය යුතු වෙනවා. මේ සඳහා පශු වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම අනිවාර්ය වෙනවා. රොට්වයිලර්ලාගේ සෞඛ්‍ය ගතම අනිත් සුනක විශේෂයන්ට සාපේක්ෂව ලෙඩ රෝගවලින් අඩු සෞඛ්‍යමත් සුනක විශේෂයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. තව දෙයක් තමයි මෙයාලට තියෙන්නේ ෂෝට් කෝට් එකක් නිසා සමගෙන බලන එක අමාරු වෙන්නේ නැහැ. සතියකට දෙපාරක් වගේ ලොම් පිහිදා පිරිසිදු කළ යුතු වෙනවා. ඒ වගේම තමයි මෙයාලව හැමදාම නාවන එක නම් කොහෙත්ම කරන්න එපා. සති දෙකකට වතාවක් නෑවුවම හොඳටම ඇති.
මොකද මෙයාලව හැමදාම නෑවෝ මොවුන්ගේ සමය හිතකර තෙල් වර්ග සමෙන් ඉවත් වෙනවා. අනෙක් විශාල සුනක වර්ග වලට වගේම රොට්වයිලර්ලටද පොදු ලෙඩ රෝග ටිකක් තියෙනවා. මෙහිදී මොවුන්ගේ ශරීර ප්‍රමාණ විශාල නිසා හිප් ඩිස්ප්ලේසියා රෝගය දක්නට ලැබෙනවා. බොහෝ විට මේ ප්‍රවේණිගතව ඇතිවන රෝගයක් නිසා දෙමාපියන් දැක ගැනීමට හැකි විශ්වාසවන්ත තැනකින් රොට්වයිලර් පැටව මිලදී ගත හැකි නම් බොහෝ විට මේ ප්‍රවේණිගත රෝග වළක්වා ගන්න පුළුවන්. අනිකුත් සෑම සුනක වර්ගයකටම පොදු පාවොව වැනි වෛරස් ආසාදනය වීමෙන් වළක්වා ගැනීමට පශු වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත නියමිත එන්නත් මාලාව අනිවාර්යයෙන්ම මොවුන්ට ලබා දිය යුතු වෙනවා. අවසාන වශයෙන් අපි ඔයාලට කියන්නේ නිතරම කූඩුවකට සිරකර තබා ඇති කිරීම රොට්වයිලර් මෙන්ම වෙනත් ඕනෑම සුනකයෙකු අකමැති බැවින් ඔවුන් සඳහා කාලයක් වැය කරගත හැකි නම් අනෙක් සුනකයින් මෙන්ම රොට්වයිලර්ලාද ඔබට විශ්වාසවන්ත ආරක්ෂකයෙක් හා සුරතලෙක් වෙන්න ඕන මානයි. Song of the Animal YouTube channel එක සමඟ සම්බන්ධ වූ ඔයාලට ගොඩක් ස්තුතියි. දිගටම අප සමග රැඳී සිටින්න.